karana honda de pratipala teri kohe hari verdi karot nisi danu amhe bevi dharme eti karana honda de pratipala teri kohe hari verdi karot අනුරාධපුර වසන්ත සොයිසා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් හැමෝම මේ දවස්වල කතා වෙනවා. ඔහුගේ රෙකෝඩ්ස් ගැන කතා වෙනවා. ඒත් ඔහු මේ සමාජයට කරපු හානිය සහ බෞද්ධ ශාසනයට කරපු පරිහානිය සම්බන්ධව කවුරුත් කතා කරන්නේ නැහැ. මොකද ලෝකයේ තන්දනමාන කරන ජයශ්‍රී මහ බෝධිය අටවස්ථානය වැනි නොයෙකුත් විහාරස්ථාන සෑහෙන සංඛ්‍යාවක් අනුරාධපුර තියෙනවා. ඒ විහාරස්ථාන තිබිලත් මේ අනුරාධපුර පූජන නගරයෙන් රාත්‍රී සමාජ ශාලාවක් පවත්තාගෙන ගිහිල්ලා කාන්තාව නටවලා මුදල් හම්බ කරලා වෙනත් ජාවාරම් කරලා මුදල් හම්බ කරලා මේ පූජනීය නගරේ ඒ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඔහු කරපු අර රෙකෝඩ්ස් ගැන විතරයි කවුරුත් කතා කරන්නේ. ළමයි ටිකිටි පැකට් එකක් ගන්න තියෙන සල්ලි, ගෙදර හාල් ටිකක් ගන්න තියෙන සල්ලි ඔක්කොම මේ වසන්සොයිසාවේදී මේ ක්ලබ් එකේ ඌරාගෙන කෑවා අනුරාධපුර මිනිස්සුන්ගේ. කවදාවත් වසන්සොයිසා මරන්න කියලා කවුරුත් ප්ලෑන් කරලා හිටියේ නැහැ. මෙතනට මේ වැඩේ සිද්ධ වෙනකන් අනුරාධපුර මේ අවස්ථාවේදී මේ නයිට් ක්ලබ් එක විනාශ කරලා ගෙදර අයින් කළා දාන්න. අනික කවුරුත් මේ මරකන්න නැමක් ගියෙත් නැහැ. හොඳ හොඳ බල දෙන හොඳ පිරිමි මේ තරුණ පිරිස තමයි මේකට සහභාගී වුණේ අනුරාධපුර නගරේම. අනුරාධපුර එක කුඩුවාරේ ටවුන් එකේ ඉන්න දුන්නේ බස්යෙන් කප්පම් ගන්න දුන්නේ, අපි කඩවලින් කප්පම් ගන්න දුන්නේ, ගෑල් ළමයට ලස්සනට වචන කියන්න දුන්නේ, අපි පොලිසියට නිහඬ සේවයක් කරා. වසන් සොයිසත් එක්ක ගොඩක් හිතවත් මම හිටියේ. ඒත් මේක මේ මාස 4 කලින් ඔහු මට පොඩි දෙයක් කරන්න කියලා කිව්වා. මම ඒක බෑ කියලා කිව්වා. ඒ නිසා ඔහු මට අතින් දැම්මා මම බෝම්බයක් ගහුවා කියලා. බෝම්බයක්. එදිනෙත් පස්සේ තමයි ඔය පොඩ පොඩ වෛරය ඇති වුණේ. ඊට පස්සේ එයා මට පන්න මාව අල්ලන්න එක එක දේවල් කරා. ඒකෙන් තමයි මම විශේෂ බලකාය මාව 10ක් සේවය කරා යුද්ධෙට. යුද්ධ කරා, යුද්ධෙන් දෙපාරක් තුවාලත් වුණා, රට වෙනුවෙන් සේවය කරා. ඒක අනුරාධපුරේ ගොඩක් දේවල් කරා. මම මට සහ මගේ බාල මගෙන් පස්සේ ඇදිලා එන කට්ටියට ආදර්ශමක් විදිහට මම වැඩ කරා. ඒත් මේ කට්ටිය කරපු දේවල් වලින් අපිට හරි ගමනක් යන්න බැරුණා. ඊට අමතරව මේ නොයෙකුත් ජාවාරම් මෙයාලා කරා. ගකුම මිනිස්සු දන්නවා ඒ දේවල් කරා කියලා. ඒත් කවුරුත් මෙයාට කතා කරේ නැහැ. දේශපාලන අය තිබ්බා, එහෙම සල්ලි තිබ්බා, මුදල් හදා වේදන් කරලා මේ ඒ දේවල් කරා. අර මේ ගොඩක් මාධ්‍යත් කියනවා මම විදේශගත වෙන්න ආවේ. කවදාවත් මම විදේශගත වෙන්නේ නැහැ. මගේ සහෝදර විදේශගත වෙන්නෙත් නැහැ. මම පොඩ්ඩක් මෙදා ලස්සන තත්ත්වයේ ඉන්නේ. ලබන බදා දෙනකොට මම රිසිනාගා නීතියට ගරු කරනවා. මම පොලිසියට බාර වෙනවා. ඊට අමතරව ගට්ටිය කරපු අකුසල් වල හැටියට තමයි ගට්ටිට ඒක පරිසම් දුන්නේ. මම දන්නෙත් නෑ මම ඇතුළට ගිහිල්ලා එනකොට එදී අදාළ මනුස්සය වැටලා හිටියේ විතරයි දැක්කේ. එතන ඉහට කවුද කරේ ගින්ද මන්ද කියලා කවුරුත් දන්නේ නෑ. මේට මේ මේකට හිටියේ 25ක් තියන්නේ. මේකට හිටියේ 100 ගානක් මේ අනුරාධපුර මහජනතාව සෑහෙන පිරිසක් හිටියා. මේ සොයිස මරුණා කිව්වට පස්සේ අනුරාධපුර රජින්න දැම්මා. ඒ මේ මාධ්‍යෙන් කවදාවත් කියන්නේ නෑ. ගොඩක් මිනිස්සු සතුටු වෙනවා, සතුටු වෙනවා මේ කරපු දේ ගැන. ගොඩක් අම්මලා සතුටු වෙනවා. අවසර පන්සල් යන්න බලන් ඉන්න මිනිස්සු, ගෙදර ගෙවල් වල මිනිස්සු, දරුවෝ බිරින්දෑවරු පන්සල් යන්න බලන් ඉන්නවා. මිහා රාත්‍රියේ සමාසාලා ගෑනුත් එක නටලා කරලා දින තුට්ටු දෙක විඳන් කරලා එනවා. ඔන්නම තමයි ඇති බේ. ඔය සමාජ හදන්න, අනුරාධපුර හදන්න බෞද්ධ ශාසනයෙන් අපි තමයි තරණ නැගී හිටියේ. අන්තිමට මේ මාධ්‍යෙන් ගන්න මෙහෙම කරා, කප්පම් ගත්තා, මරකණ්ඩාය මෙහෙම ගිහලා අපි ට්‍රයි කරේ අනුරාධපුර වැඩක් කරන්න. හට්ටියත් එකතු වෙලා වැඩේ කරා. අදට සතුරු එල්ලුංග හරි ගත්තා, බය නැහැ. කබ්බ ගණ්ඩාපුරෙන් අයින් වුණා, බෞද්ධ ශාසනයට වැඩක් වුණා. ඒ ගැන සතුටුයි. අයි මං හිතනවා ක්ලබ් එක අපවන්ඩාපුර අරණ නැති වෙයි කියලා. ඒත් කවදාවත් අපි හැමදාම ඉන්නේ නැහැ. අය අරලා තිබ්බත් අයි තව වගේ දෙයක් වැහෙන දැට්ට ඔහමත් අපි වැටි කරගෙන යනවා. කරන හොඳ දේ ප්‍රතිඵල තේරි කොහෙ හරි වැරදි කරොත් නිසි දනුවම් හැබේවි ධර්මේ ඇති.